සනත් කියන්නේ ලංකාව වගේම ඉන්දියාවේ ප්‍රේක්ෂකයනුත් හොඳට දන්නා චරිතයක්. ඉන්දියා කණ්ඩායම කාලයක් සනත්ගේ දක්ෂතායක අසරණ වෙලා හිටපු කාලයක් තිබුණා. කාට නොගැහුවත් සනත් ඉන්දියාවට නම් පහර දෙනවා කියලා ඒ කාලේ ප්‍රසිද්ධයි. සනත් මොනතරම් ඉන්දියාවට පහර දුන්නත් ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ තාමත් සනත් සෙල්ලම් කරනවා බලන්න ආසයි කියලා අපිට ලෙජන්ඩ් තරගාවලියේ සනත් සෙල්ලම් කරද්දි තියෙන ප්‍රතිචාර දැක්කම පේනවා. සනත්ට ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ ආදරේ වගේම සනතුත් ඉන්දියාවට ආසයි කියලා පසුගිය දවසක කියලා තිබුණා. මෙතෙන්දි සනත්ට ඉන්දියාවට ආවම කලින් සෙල්ලම් කළ තරඟ මතක් වෙනවා කියලා තමයි කියලා තිබුණේ. IPL තරඟාවලිය ඉතිහාසයේ පළවෙනි තරඟාවලියේ ඉඳන් තරඟාවලි තුනක සෙල්ලම් කළ සනත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම එක්ක ගත කළ ඒ කාලය අමතක වෙන්නේ නැති මතකයක් කියලා තමයි කියලා තිබුණේ. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරපු සනත් IPL ලකුණු 768ක් අරගෙන තියෙන්නේ ප්‍රහාරක වේගය 144ක තියාගෙන. ඒවගේ මුම්බයි කණ්ඩායම චෙන්නයි කණ්ඩායම හමුවෙන් ලබා ගන්න පළවෙනි ජයග්‍රහණය වෙනුවෙනුත් මුම්බයි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 114ක් ගන්න සනත් සමත් වෙනවා. මට මුම්බයි කියන්නේ ගෙදර වගේ. මට මතකයි මම මුම්බයි වෙනුවෙන් ගහපුවා. ඒ වගේම ඒ ගත කළ කාලය අපි එකම පවුලක් වගේ හිටියේ. අපේ කණ්ඩායමේ අයිතිකාරයනුත් අපි හොඳටම බලාගත්තා. ඒ විදිහට අතීතය මතක් කරන සනත් සචින් එක්ක සෙල්ලම් කළ අවස්ථාව ගැන කියන්නේ මෙහෙමයි. ඇත්තටම සචින් එක්ක සෙල්ලම් කරන එක හරි ලෙහෙසියි. එයා හැම වෙලාවෙම ඇවිත් කතා කරනවා. මොනවද අපි දැන් කරන්න ඕන කියන දේ ගැනත් නිතරම එයාට සැලසුමක් තියෙනවා. මුම්බයි කණ්ඩායමේ හර්බචාන් ගැනත් සනත් මේ කතාබහේදී මතක් කරලා තිබුණා. ඇත්තටම හර්බචාන් කියන්නේ හැම වෙලාවෙම කණ්ඩායම හිනස්සලා සතුටින් තියෙන චරිතයක්. මට මතකයි අපි කණ්ඩායම එකට ඉද්දී හර්බචාන් ඇවිත් මොනවා හරි දෙයක් කියලා කණ්ඩායමම හිනස්සනවා. ඔය විදිහට තමයි සනත් අතීතය මතක් කරලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.